සොඳුරු හිතක රැඳුණු මතක හිරු හිතක මතක ජනාධිපතිතුමනි ජීවිතයේ ජයග්‍රහණ සහ පරාජයන් කියන දෙකම එකතු වෙන්න ඕන. එතකොට තමයි ජීවිතේ ලස්සන වෙන්නේ. අර කියමනක් තියෙනවනේ පියානෝවක සුදු පාට යතුරුයි කළු පාට යතුරුයි දෙකම එකතු කරලා වාදනය කරොත් තමයි ලස්සන තනුවක් හැදෙන්නේ කියලා. සුදු පාට යතුරු සිනහව නම් කළු පාට යතුරු කඳුල. ඉතින් මේ දෙකම සමසමව අරගෙන ගියොත් තමයි ජීවිතේ ලස්සන වෙන්නේ. ඔබත් පරාජයන් විඳලා ඇති. ඒ වගේම ඔබ ජයග්‍රහණයනුත් විඳලා තියෙනවා. මම අහන්න කැමතියි ඔබ ජීවිතේ ලබාගෙන පු ඉහළම ජයග්‍රහණය ජනාධිපතිවරණ ජයග්‍රහණයද? ජීවිතේ ලැබූ ඉහළම ජයග්‍රහණය ජනාධිපතිවීමද කියන එකේදී ඇත්තටම මම නම් දකින්නේ ලොකුම දේ තමයි වඩාත්ම ජයග්‍රහණය කියලා මම දකින්නේ දරුවන් දරු හුණුපුර දරු සම්පත තමයි පුද්ගලයාගේ තියෙන ඉහළම සම්පත. දරු සම්පත කියන එකෙන් කතා කරන්න ගියොත් ඒක මුළු ලෝකෙම කියවෙනවා. දරු සම්පත දරුවෙකුට තියෙන ආදරය සෙනෙහස දයාව සුරක්ෂිතභාවය. මම නම් මගේ ජීවිතේ මම හුඟා දරුවන්ට ආදරය කරන කෙනෙක්. මගේ දරුවන්ට විතරක් නෙවෙයි මුංචි දරුවෝ දැක්කහම ඕනම තැනක ඒ දරුවෝ ළඟට ගින් කතා කරන සිරිතකුත් මගේ තියෙනවා. ඒක මේ මම හිතාමතා කරන දෙයක් නෙවෙයි. ඒක නිකන් මම නොදැනුවත්වම සිද්ධ වෙන දෙයක්. ඉතින් ඒක නිසා ජීවිතය ගැන කතා කරනකොට බොහෝ වෙලාවට දැන් ජනාධිපති ධූරය ගැන ඔබ කිව්වා වගේ ඇතැම් වෙලාවට අපිට උපදෙස් දෙන අයත් ඉන්නවානේ මේ ජනාධිපති ධූරේ මෙහෙම කරන්න ඕනේ මේ විදිය කරන්න ඕනේ මෙහෙමයි කියලා ලොකු පඬිතුයොත් ඉන්නවානේ මේ සමාජ වෙබ් අඩවිවල එහෙම. එතකොට ඒගොල්ලෝ හිතනවා ඇති මේක තමයි ලොකු මේක කියලා මම හිතනවා කියලා. නමුත් ඇත්තටම මම හිතන ලොකුම එක මගේ දරුවන් සහ මගේ රට පුරවැසියෙක් විදිහට මම. එතකොට ජනාධිපති ධූරයට ගියාම ඒක විදිහට වගකීමක් එනවා. ඒක වෙනම කතාවක්. ඒක තනතුරට අනුව. ඒක තනතුරට අනුව වගකීමක්. හැබැයි අපි හැම විටම මම නම් මට ලොකුයි කියලා හිතන්නේ මගේ දරුවෝ සහ මගේ රට. මගේ දරුවෝ කිව්වහම මගේම දරුවෝ වගේම රටේ ඉන්න සමස්ත දරුවෝ මගේ දරුවෝ විදිහටයි මම සලකන්නේ. හොඳයි. මම හිතනවා ඔබට දරුවන් ගැන ඒ තියෙන හැඟීමත් එක්ක අපි මරිසෙල් ගුණතිලක මහත්මිය ගානා කරන සිහින නෙළුම් මල් පුකුණු පුරා කියන ගීතය අපි ශ්‍රවණය කරමු.
මට